කුරුල ඇතවීමට වයස් සීමාවක් නැහැ. කුඩා තරුවන්ගේ පටන් වයසක පොත්කලය දක්වා උසම පොත්කලයකටම කුරුල ඇතවීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් කුරුල ඇනිසාද බොහෝ පොත්කලයන් දැඩි මානසික පීඩාවට පත්වනවා. සැබවින්ම ඒ හරහා ඔවුන්ගේ මුල් ස්වභාවික ලස්සන පව නැති වෙනවා. ඒ නිසාම සමාජයේදී ඔවුන් දැඩි පසුබෑමකට පත්වනවා. නමුත් කුරුල සහිත සමාජයක් ඇතනම් ඉගෙන පසුතැවීමට වඩා ප්‍රතිකාර ප්‍රති යොමු වීම වැදගත්. සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් විසින් ඔබට කුරුල ඇතවීමට බලපාන හේතු හඳුනාගෙන එවිනෙන්නෝ රෝග නිදානයට ලබා දෙන ප්‍රතිකාර මගින් කුරුලවල නිදහස් මූණක අයිතිය ලබා ගැනීමට හැකියාව තියෙනවා. කුරුල ඇතවීමට බලපාන හේතු ගැන අපි බලමු. ජානමය සාධක එනම් පරම්පරාවෙන් එන බලපෑම්. හෝමෝන වෙනස් වීම විශේෂයෙන් PCOS රෝග තත්ත්වයේ ඇති කාන්තාවන්ගේ කුරුල ඇතිවීමේ සම්භාවිතාව වැඩි. ඊළඟට සමේ තෙල් සහිත බව. ඊට පස්සේ මානසික අතතිය. ඊළඟට ඉස්සරැති පුද්ගලයන්ටත් කුරුල ඇතිවීමට වැඩි අවධානමක් තිබෙනවා. ඉන්පස්සේ ස්ටිරොයිඩ් කාණ්ඩේ ඖෂධ නිසා. ඊළඟට රූපලාවන්‍ය කඩයුතු වෙනුවෙන් භාවිතා කරන ඇතැම් ප්‍රමිතිගත නොවන ආලේපන වර්ග නිසා කුරුල ඇතිවෙන්න පුළුවන්. ඊට පස්සේ අවසාන වශයෙන් අධික පැනිරස ආහාරයට ගැනීම. ඒත් එක්කම ප්‍රමාණවත් නිින්දක් නැළඹීම. කුරුලෑවකද මුලින්ම ඇතිවන්නේ කුඩා බිබිලා බැක්ටීරියා ආසාදන නිසා ක්‍රමයෙන් රතු වී බිබිලා බවට පත් වෙනවා. ඒ වගේම මේ බිබිලි තුල සැරව පිරීම නිසා සුදු පැහැ සැරව බිබිලි දකින්නත් පුළුවන්. බොහෝ පුද්ගලයන් කුරුලා කැඩීම වගේම ඒව මිරිකා හැරීමට පුරුදුව සිටිනවා. ඔවුන් එසේ කිරීමෙන් කුරුල ඇතවීම වළක්වා ගැනීමට හැකි වෙතයි අදහස් කළත් ඒ සිදුවන්නේ නැහැ. මේ නිසා කුරුලෑව තිබුණු තැන ලප කැලලක් ඇති වෙනවා. සම මතු පිට පෙනෙන කැලල් ඇති වෙනවා. එම කැලල් ඉවත් කිරීමත් එයින් අනතුරු වෙතිවන ගැටලුවක්. එවැනි අවස්ථාවලදී කැලල් වෙනුවෙන්ද නැවත ප්‍රතිකාර කරන්න වෙනවා. අපි දැන් බලමු කුරුලෑ වලට තියෙන ප්‍රතිකාර ගැන. කුරුලෑ බොහෝ විට ඉබේම සුවපත් වුණත් කුරුලෑ නිසා ගැටලු ඇති වෙනවා නම් ඒ සඳහා ඖෂධ තියෙනවා. කුරුලෑ නිසා බොහෝ දෙනෙක් මානසික පීඩාවට පත් වෙනවා. කුරුලෑ වලට මූලික අවස්ථාවේදී ප්‍රතිකාර ලබා ගැනීමෙන් බොහෝ ගැටලු निराකරණය කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ සඳහා ලබා දෙන විවිධ ප්‍රතිකාර තියෙනවා. ප්‍රතිජීවක පිටි ලබා දීම, තෙල් සහිත සමක්යත් ඊට ගැළපෙන ෆේස් වොෂ් භාවිතා කිරීම, ලේසර් ප්‍රතිකාර, කිමිකල් ප්‍රතිකාර. ඔසප් චක්‍ර ආක්‍රමවත් කාන්තාවන් බොහෝ විට PCOS රෝග තත්ත්වෙන් පසු වෙනවා. ඒ නිසා ඔවුන්ගේ කුරුලෑ වගේම සිරුර රෝම ඇතිවීමත් වැඩි. ඒ නිසා මෙවැනි හෝමෝන පිළිබඳ ගැටලු ඇති කාන්තාවන්ට කුරුල ඇතිවීමට බලපාන හේතුව හඳුනාගෙන එවන ප්‍රතිකාර ලබා දීම වැදගත්. සිරුරක හෝමෝන උත්තේජකයත් සමග කුරුලෑත් වර්ධනය වෙනවා. වයසත් එක්ක හෝමෝන ක්‍රියාකාරීත්වය අඩු වීමත් සමග කුරුල ඇතිවන වේගයත් අඩු වෙනවා. ඒ නිසා අධික ලෙසින් කුරුල ඇතිවන තත්ත්වයන්ෙහිදී ඊට බලපාන හේතු හඳුනාගෙන ප්‍රතිකාර කරන්න ඕනේ. අධික ලෙස කුරුල ඇතිවන අවස්ථාවලදී අයිසොට්‍රෙනිනන් වැනි ප්‍රතිකාර ලබා දීමත් සිදු වෙනවා. මෙම් ප්‍රතිකාරයේ මිල අධිකයි. ඒ වගේම අයිසොට්‍රෙනිනන් ප්‍රතිකාර ලබා දීමට පෙර අතව රුධිර පරීක්ෂණයද සිදු කිරීම අවශ්‍යයි. ඒ වගේම කිමිකල් පීලින් වැනි ප්‍රතිකාරවලදී ඖෂධ වර්ගයක් සම මතු පිට තබා ඒ ආලේපනයත් සමග සම මතු පිට ස්තරය ගැලවී යනවා. මේ කීප වතාවක් කිරීමෙන් කළු පැල්ලම් ඉවත් කර ගැනීමට හැකියාව තියෙනවා. තමන්ගේ රුධිරය ලබා දෙන පට්ටිකා එන්නත් කිරීම මෙම් පට්ටිකා නිසා සමේ කොලිජන් සංයුතයේ ඇති කිරීම කුරුලෑවට ප්‍රතිකාර ලබා දීමේ වෛද්‍ය උපදෙස් අනුගමනය කිරීමත් ඉතා වැදගත්. නමුත් කුරුලෑවලට ප්‍රතිකාර ලබා ගත්තත් ඒන් ප්‍රතිඵල ලැබීමට යම් කාලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා සුවපත් වීම සඳහා යම් මන්දමක ඉවසීම ගොඩනගා ගැනීමත් ඉතා වැදගත්.